අද වරුණ මනම්පෙරි YouTube channel එක හරහා ඔයාලා දැනුවත් කරන්න කැමති කොහොමද brick work එක කරනකොට ඔයාලා මොනවද දැනුවත් වෙන්න ඕන. ඉතින් මේ නිවසේ යම් අමතර වියදමක් දරලා ඉතාමත් මහන්සි වෙලා මේ columns brick work එක ඉතාමත් නිවැරදි ආකාරයෙන් සිදු කරලා තියෙනවා. ඉතින් මේ සඳහා උන් ලෑලි තමයි භාවිතා කරේ. ඇත්තටම ඉස්සර කාලේ අතීතයේ භාවිතා කරේ මෙන්න මේ ක්‍රමයේ තමයි භාවිතා කරේ. ඒ කියන්නේ columns ලෑලි වලින් තමයි නිර්මාණය කරන්නේ. ඉස්සෙල්ලා බිත්ති බඳිනවා ඊළඟට ලෑලි වලින් ෆෝම් වර්ක් එක නිර්මාණය කරලා කොන්ක්‍රීට් කිරීමක් සිදු කරනවා. එතකොට ඒ කොන්ක්‍රීට් එක බිත්ති අතරට ගිහිල්ලා හොඳට සවිමත් වෙනවා. ඒකින්ද cracks appear වෙන්නේ නැහැ. කණුයි බිත්ති අතරේ. නමුත් ඒ සඳහා අමතර වියදමක් දරන්න වෙනවා. මොකද කාලය ශ්‍රමය වැඩිපුර ගත වෙනවා. ඉතින් මේ නිවසේ ඒ නිවැරදි ක්‍රමය භාවිතා කරලා අමතර වියදමක් දරලා ඉතාමත් නිවැරදි ආකාරයෙන් සිදු කරා. ඒකින්ද cracks ඇති වෙන්නේ නැහැ බොහෝ වෙලාවට. නමුත් දැන් බොහෝ වෙලාවට භාවිතා කරන්නේ mold වලින්. columns mold කියනවා. ඒක ස්ටීල් වලින් මෙහෙම අච්චු වලින් තමයි ෆවුන්ඩේෂන් එක දැම්මට පස්සේ ඉස්සෙල්ලා columns නිර්මාණය කරගෙන යනවා. එතකොට ඉක්මනට කරන්න පුළුවන්. ෆිනිෂ් එකත් හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ පස්සේ බිත්ති බැඳීම නිසා පසුව cracks appear වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සෙල්ලා mold භාවිතා කරලා කණු කොන්ක්‍රීට් කරලා ඊළඟට තමයි slurry සිමෙන්ති දියරය භාවිතා කරලා ගඩොල් ඇලවීමක් තමයි සිදු වෙන්නේ. එතකොට ඒ අතරින් වියල් වෙන්න පුළුවන්. දැන් 20ක් තිබුණොතින් එයින් දැන් 4ක් 5ක් වෙන්න පුළුවන් සමහරට වියල් වීම සිදු වෙන්නේ. නමුත් වියදම අඩුයි කඩිනම් ෆිනිෂ් එකත් ලස්සනට තියෙනවා. මොකද මෝල්ඩ් වලින් කණු නිර්මාණය කිරීම නිසා ලස්සනට තියෙනවා. ඒ වුණත් ගැටලුව තියෙන්නේ ඉරිතලා යන්න පුළුවන්. එතකොට ලෑලි මේ ආකාරයට ලෑලි නිර්මාණය කළා ට්‍රෙඩ් බාස් දාලා නිර්මාණය කරාම ෆිනිෂ් එක අඩු වෙන්න පුළුවන්. නමුත් cracks ඇති වෙන්නේ නැහැ. ෆිනිෂ් එක අඩු මේ තියෙන්න ඕනේ නැහැ අතට. මොකද කපරාරුවෙන් අපිට ඒ අඩුපාඩුකම් හදාගන්න හැකියාව තියෙනවා. ඉතින් මම අද ඔයාලා දැනුවත් කරන්න කැමතියි පුළුවන් නම් ඉස්සෙල්ලා brick work එක බැඳලා ඊළඟට ලෑලි භාවිතා කරලා කණු කොන්ක්‍රීට් කරනවා හොඳයි. අපේ නිවාසත් ඒ ආකාරයට තමයි නිර්මාණය කරේ. නමුත් ශ්‍රමය කාලය සඳහා යම් කිසි වැයක් දරන්න ඔයාලට සිදු වෙනවා. හැබැයි නිවස අවසන් වුණාට පස්සේ ඉරිතලා යෑම cracks ඇති වෙන්නේ නැහැ. එතකොට පසු කාලීනව ලක්ෂ 7-8ක් ඉතුරු වෙන්න පුළුවන්. මොකද ඒ තැන්කි ඉපයකින් ඉරිතලා ගියොතින් ඒව රිපෙයාර් කරන්න, ඒව රෙක්ටිෆයි කරන්න, peint කරන්න ඔයාලට මුළු ගෙදරම peint කරන්න වෙනවා. එක wall එකක් peint කරන්නලා සමහර විට colors variation එකක් ඇති වෙන්න පුළුවන්. ඒකින්ද මුළු ගෙදරම color wash කරන්න වෙනවා. එතකොට වියදම ලක්ෂ 7-8ක් වෙන්න පුළුවන්. නමුත් ඊටමත් ඔයාල සමහරට 40,000ක් විතර අමතර වියදමක් දරලා එක මහලක මේ ආකාරයට බිත්ති බැඳලා ඉස්සෙල්ලා පළමුව බිත්ති බඳින්න දෙවනුව ලෑලි භාවිතා කරලා කණු කොන්ක්‍රීට් කරවතින් ඉතාමත්ම සවිමත්ව cracks ඇති වෙන්නේ නැතුව ඔයාලට බිත්ති මේ ආකාරයට නිර්මාණ කරන්න හැකියාව තියෙනවා. ඒතර ලෑලි භාවිතා කරනකොට ට්‍රෙඩ් බාස් දාලා හොඳට සවිමත් වෙන්න ඕන. නැත්නම් සමහර අපි දැකලා තියෙන columns අඩි 6න් පස්සේ ඉතුරු ටික කරනකොට මෙහෙම ඇද වෙලා හරියට ළඹ කරන්න ඕන. ප්ලම් බොම්බ එක භාවිතා කරලා ළඹ කළා ට්‍රෙඩ් බාස් වලින් ඉතාමත් වෙහෙසකර ක්‍රියාවලියක්. නමුත් අතීතයේ තමයි ඒ ක්‍රියාවලිය කරා. ඒ කාලේ ගොඩක් ඉරිතලා යෑම් සිදු වුණ නැහැ. ඉතින් මෙතන බිත්ති ගඩොල් භාවිතා කරලා තියෙන්නේ ඉංග්ලිෂ් බොන්ඩ් එක නෙමෙයි. වඩා හොඳයි පොඩි ගඩොල් දෙකෙන් භාවිතා කරන්න. අඟල් 9ක් පල්ලට ඉංග්ලිෂ් බොන්ඩ් කියලා කියනවා. ගඩොල් මෙහෙම එනවා. ඊට පස්සේ බඳින එක අනිත් පැත්තට බඳින්නේ ඉංග්ලිෂ් බොන්ඩ්. මේක භාවිතා කරන්න දෙන ස්ට්‍රෙචර් බොන්ඩ්. මෙහෙම ගඩොල් මේ ආකාරයට මෙහෙම මේ විදියට ස්ට්‍රෙචර් බොන්ඩ් එක දික් අතට. එතකොට ඒකෙදි වියදම අඩුයි අතර. ශ්‍රමයක් යන දරන වියදම අඩුයි. ගඩොල් වල සඳහා දරන වියදමත් අඩුයි. ඔබට ඇතුළට ඉඩකුත් එනවා. නමුත් ගැටලුව තියෙන්නේ මේ වගේ columns edges මතුවෙන්න පුළුවන් එළියට. මේසයක් එහෙම තියෙනවා නම් edge එකේ එතන gap එකක් එන්න ඉඩ තියෙනවා. ඒකම ඇතුළට යම් අවලස්සනකුත් එනවා. නමුත් ඔබට යම් ඉඩ ප්‍රමාණයේ වැඩිවීමක් ලැබෙනවා මේ වගේ stretcher bond එක භාවිතා කරලා. ඉතින් හේතුව තමයි ඇත්තටම වියදම අඩු කරන්න තමයි මේ stretcher bond බොහෝ නිවාසවල දැන් බිම් මහල උඩු මහලේ සිදු කරන් ලබන්නේ. වඩා හොඳයි ඔබ බිම් මහලේ ඉංග්ලිෂ් බොන්ඩ් එක කරලා භාවිතා කරලා උඩු මහලේ මේ වගේ ස්ට්‍රෙචර් බොන්ඩ් භාවිතා කරලා හමන්නේ. බිම් මහල අඟල් 9 බැමි භාවිතා කරා නම් හොඳයි. එතකොට ටයි බීමටන බර වැඩි හින්දා ටයි බීම් එකට පහලිනුත් ඔබල රබල් වර්ක් කළු ගල් වලින් බැඳලා ටයි බීම් එක සවිමත් කරනවා නම් තවත් හොඳයි. නමුත් ඉංග්ලිෂ් බොන්ඩ් එකේදී ගඩොල් බර වැඩි වෙන හින්දා
ටයි බීම් එක නැවෙන්න පුළුවන් මේ විදිහට සැග් වෙන්න පුළුවන් නැවෙන්න පුළුවන් ඒක හින්දා යටින් කළු ගල් බැඳිනවා නම් හොඳයි අතිවාරමකුත් රබල් වර්ක් ගේ වටේටත් මැද බොහෝ අය වටේ විතරයි බඳින්නේ මැද බඳින්නේ නැහැ සමහර අය කළු ගල් බඳින්නෙම නැහැ ටයි බීම් වලින් විතරයි නිර්මාණය කරන්නේ ඉතින් එතෙන්දි කළු ගල් බඳිනව නම් තමයි ඉතාමත් හොඳ සවිමත් වෙනවා සත්තු ඇතුල් වෙන්නේ නැහැ දිය සීරාව ඔබගේ නිවස තුලින් උඩට ටයිල් මතින් ගලාගෙන එන්නේ නැහැ ඉතින් වටේ කළු ගල් බඳින්න කොහොමත් අවශ්‍යතාවයක් තියෙනවා මැදත් කළු ගල් බඳිනවා නම් හොඳයි මොකද ටයි බීම් වල යොදන ඒ කියන්නේ හරස් බීම් වල ෆවුන්ඩේෂන් මට්ටමේ යොදන හරස් බීම් වල කම්බි අඩු නොවතින් විත්තිය බරට කඩහැලීම සිදු වෙනවා ඉතින් විත්තිය බ්‍රික් වර්ක් එකයි ෆවුන්ඩේෂන් එකයි කියන්නේ අක්කයි නංගි වගේ කියලා පුළුවන් දෙන්න අතරේ ඉතාමත් බැඳීමක් තියෙනවා ඔයාලා මේ දැනගෙන ගැඩොල් වර්ගේ තෝරගන්න ඕන නම් හොඳයි එතකොට ඉංග්‍රීසි බොන්ඩ් එකෙන් ටයි බීමට නන බර වැඩි ඒකින්ද මුළු ඉඳලම සැලසුම් කරන්න ඕනේ කියන්නේ ඒකයි. ඔයාලා ස්ට්‍රක්චරල් ප්ලෑන් ලබා ගන්න ඕන. චාර්ට් ස්ට්‍රක්චරල් ඉංජිනේරින්ගෙන් උපදෙස් ලබා ගන්න ඕන. ඉතින් මේ YouTube channel එක වරුණ මනම්පේරි YouTube channel එක නරඹලා ගන්න දැනුම ඔයාලා අනිත් අයටත් ෂෙයා කරන්නයි කියලා තමයි දැනුවත් කරන්නයි කියලා තමයි මම වරුණ මනම්පේරි ඉල්ලා සිටින්නේ. එහෙනම් බෙල් අයිකන් එක ක්ලික් කරන්න ඔයා මේ ෂෙයා කරන්න කියලා තමයි අවසන් වශයෙන් ඉල්ලන්නේ. නිවාස සිහිනයේ සැබෑවක් කර ගැනීමට හම්වන්න ශ්‍රේෂ්ඨ නිපුණත්වයේ ප්‍රවීණයා වරලත් ඉංජිනේරු වරුණ මනම්පේරි වාස්තු විද්‍යානුකූලව නිවාස හා ගොඩනැගිලේ ඉංජිනේරු ප්‍රමාණ විදුලි සැලසුම් එකම තැනකින් වරුණ මනම්පේරි ඇසෝෂියේට් ප්‍රයිවට් ලිමිටඩ් අනකාරික ධර්මපාල මාවත නුඹේ මාතර ශාඛා මානුබේ අමතන්න 0977 3030 390